රටේ ලෝක සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් කාලීන තොරතුරු වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිදේ හරියටම කියන සියත රාත්‍රියේ පුවත් විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත 13 අනර්ථකාරී බලාත්මක කරන්නට එපා ත්‍රිනිකායික මහනාහිමිවරුන් ජනපතිට කියයි ජනපති මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකේ වසන්තව මරන්න හදපු විදිහ අද මාධ්‍යයට නම්ගම් එක්කම කියයි ෆුල් ජොලියෙන් දවන මැතිවරණ කොමිෂන් සභාව ගැන හිටපු මැකෝ කියන කතාව බැසිල්ගේ ප්‍රධානත්වයෙන් ඡන්දයට සූදානම් වන පොහට්ටුව ජය නියතයි කියයි පෙට්‍රල් මිල 30කින් ඉහළට ඔක්කොම වැඩි කරලා නිදහසත් සමරන ආණ්ඩුව ගැන ජනතාව කියන කතාව හිත හොඳ කාන්තාව හැමදාම ගැබ්බරයි චීනයටත් ඉන්දියාවටත් ජපානයටත් ඇමරිකාවටත් හැමෝටම හා කියන අපේ පාලකීන් ගැන සහ නිදහස ගැන අද ටෙලිවැකියෙන් බලය ගන්න ජාතිවාදී වපුරන පාලකීන් ගැන අනුර කියන කතාව දේශීය පුවත්තරයි ප්‍රථමයෙන් අවධානය දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන්න එපා කියලා ත්‍රිනිකායක මහානා හිමිවරුන් ජනාධිපතිගෙන් නිල්ලා සිටිනවා. ඒ උන්වහන්සේලාගේ අත්සනින් යුත් ලිපියක් මගින් දහතුන බලාත්මක කිරීම අනර්ථකාරී ප්‍රතිඵලවලට හේතු වන බවයි උන්වහන්සේලා සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ. महना हिमिवरुन विसिन जनाधिपति रणिल विक्रमसिंह यमुकल लिपिये उपुटा गेनी दहतुन्वन व्यवस्था संशोधने बलात्मक किरीमे अनर्थकारित्वय पीलिबंदवाई दहतुन्वन व्यवस्था संशोधने पूर्णवश्यन प्रयात्मक किरीमट विधायके लेस ओबतुमान कटियुतु करन बावट सिदुकल प्रकाश्य राटतुल दैडी व्याकुलात्यक निर्माणे किरीमट हेतु वियत इडम हा पोलिस बलतल पौराणिक ऐतिहासिक स्मारक वार्ता हा आगमिक समिति नियामने अतुलु बलतल क्रियात्मक किरीमट पलात सभा वेत बलय ලබාදීම රටතුල බෙදුම්වාදය තව දුරටත් ක්‍රියාත්මක කිරීමට ඉඩ ප්‍රස්තාව විවර කරන්නකි මේට පෙරද දුහුරේ දරූ විධායක ජනාධිපති වරුන් විසින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමෙන් වැළකී සිටියේ රටතුල ඇතිවිය හැකි ව්‍යාකූලත්වයන් හා එහි අනර්ථකාරී බව අවබෝධ කරගත් නිසා බව ඔබ තුමන්ද මනාව දන්නා කරුණකි ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීමේ වගකීමෙන් බැඳී සිටින විධායක ජනාධිපතිවරයා මධ්‍යම රජයේ ස්වාධිපත්‍ය බිඳ වැටීමට හේතු වන මෙවැනි ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම දැඩි මහජන අප්‍රසාදයට හේතු වේ රට තුල පවත්න ආර්ථික අර්බුදයේ හමුවේ කලාපීය හා ගෝලීය බලවතුන්ගේ සහයෝගය ලබා ගැනීම උදෙසා යම් කොන්දේසි සඳහා එකඟ වීමට බලපෑම් එල්ලුවද රටේ බහුමික අඛණ්ඩතාවය හා ස්වාධීනත්වය අනුතුරෙහි හෙළන මෙවැනි යෝජනාවන් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළ යුතු බව මහා සංඝරත්නයේ ලෙස අපි අවධාරණය කර සිටිමු නිදහසින් 75 වන අභිමානවත් සංවත්සරයේ සමරන අපි ශ්‍රී ලාංකිකයින් ලෙස ජාති ආගම් බෙහෙදයකින් තොරව රටේ සුරක්ෂාවත් සමෘද්ධියත් උදෙසා කැප වූ ආකාරය පෙන්වා දෙන සාක්ෂි අප ඉතිහාසය තුල බොහෝය දශක 3කට අධික කාලයක් මෙරටෙහි අපි දැඩි අමහිරි අධ්‍යක්ෂ රාජ්‍යයකට මුහුණ දී ඇත්තෙමු එහි ඍජු බලපෑමට ලක් වූ උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනයේ කොට ජන ජීවිතයේ සුගිත මුදිත කිරීමට රජය යොහුසුළු කටයුතු කළ යුතුව පවතී මධ්‍යම රජයේ වගකීම යුතු කැබිනට් ඇමති තනතුරු දරමින් එම පළාත් වලින් පත්වන දේශපාලන නායකින් හට ප්‍රදේශයේ සංවර්ධනයේ උදෙසා මෙන්ම ජනතා අභිවෘද්ධියේ උදෙසා සුවිසල් කාර්යභාරයක් සිදු කිරීමට ඉඩ ප්‍රස්තාව පවතින බව අපි හොඳාකාරවම දනිමු එහෙත් 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කොට ඉඩම් හා පොලිස් බලතල ඇතුළු ඉහත කී බලතල පළාත් සභා වෙත ලබා දීම රජයේ පාලනය ව්‍යාකූල කිරීමට හේතු වන බව නොරහසකි එහෙයින් රටේ ස්වාධීනත්වයේ බහුමික අඛණ්ඩතාවය හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතල ගැටලු නිර්මාණය කරන 13 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකළ යුතු බව මහා සංඝරත්නයේ ලෙස මේන් අවධාරණය කර
සිටිමු ඔබතුමන්ට රත්නත්‍රේ ආශිර්වාද ලැබේවා උපුටා ගැනීම අවසන් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර ත්‍රිනිකායක මහනාහිමිවරුන්ට සිය ස්තුතිය පළ කර සිටිනවා ඒ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සිදු නොකරන ලෙස මහනාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන්ුයි අද ත්‍රිනිකායක මහනායක ස්වාමීන් වහන්සේලා ඉතා විශිෂ්ට ප්‍රකාශයක් කර තිබෙනවා අපි දන්නවා අවුරුදු 2500ක අපේ ලිඛිත ඉතිහාසය තුළ රට ආරක්ෂා කිරීමට අපේ ආර්ය මහා සංඝරත්නය කවදත් උත්සුක වුණා කවදත් දිවිහිමියෙන් ඉදිරිපත් වුණා ඒ සම්ප්‍රදාය අනුව යමින් අදත් ත්‍රිනිකායක මහා සංඝයාන වහන්සේලා මේ ප්‍රකාශය නිකුත් කරලා තියෙනවා ඉතින් මම හිතන්නේ අපේ ජාතිය ප්‍රණාමය උන්වහන්සේලාට හිමි විය යුතුයි මේ 13 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කළොත් අනිවාර්යයෙන්ම රට බෙදන්නට රට බෙදෙන්නට මඟ පෑදෙන බව අපි දන්නවා. නමුත් මෙතෙන්දී අපිට ඉතා පුදුම සහගත දෙයක් අත්සන් ලැබුණා. ජනතා විමුක්ති පෙරමුණක් දැන් මේකට පක්ෂයි කියලා. ඒ වගේම තමයි රණවිරුව 29000 දිවිපුදුවා මේ රටේ ඒකීභාවය වෙනුවෙන් රණවිරුව 14000ක් ආබාධිත තත්ත්වයට පත් වුණා. එසේම කරලා රැකගත් ආරක්ෂා කරපු රට මේ තැටි එක තියලා 13 වෙනි සංශෝධනයෙන් දෙන්නට ජනතා විමුක්ති පෙරමුණ අත් වශයෙන්ම පක්ෂ වෙනවා නම් මම හිතන්නේ ඒක රණවිරුවන්ව පාවා දීමක් හැටියට තමයි මා සලකන්නේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මල්බතු අස්කිරි මහනාහිමි වරුන් අද බැහැතුටුවා ඒ මහනුවරදී 75 වන ජාතික නිදහස් දින උත්සවය පිළිබඳව දැනුවත් කිරීමට සහ ආශිර්වාද ලබා ගැනීම සඳහා මෙලෙස මහනාහිමි වරුන් බැහැ දැකීමට ජනාධිපතිවරයා පැමිණි බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ මල්වතු අස්කිරි මහනාහිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. පළමුව මල්වතු මහාවිහාරයේ වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදක උන්වහන්සේගේ සුවදුක් විමසා අටපිරිකර පූජා කළා. මල්වතු මහානායක හිමියන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත විශේෂ සමරු තිළිණයක්ද පිළිගැන්වුවා. මෙතර මල්වතු විහාරයේ තැන්පත් කර ඇති සමරු ග්‍රන්ථයේ සටහනක් තැබීමටද ජනාධිපතිවරයා කටයුතු කළා. අනතුරු අස්කිරි මහාවිහාරයට පැමිණි ජනාධිපතිවරයා අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදක කෙටි පිළිසඳරක නිරත වුණා. එෙහිදී නාහිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත්පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළා. මේ අතර මල්වතු මහාවිහාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී මහජනතාව මුහුණ දී සිටින දැඩි ආර්ථික දුෂ්කරතාව, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම, දැනට ක්‍රියාත්මක වන බදු ප්‍රතිපත්තිය, 13 වන ව්‍යවස්ථා සංශෝධනය සහ මහනුවර නගර සංවර්ධන ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මල්වතු මහානායක හිමියන් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළ බවයි විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ඉතා සතුරුදායක තත්වයක පවතින බවත් ඇමරිකාව චීනය ඉන්දියාව ජපානය ඇතුළු රටවල් වල මෙන්ම යුරෝපීය රටවල් වලද සහයෝගය ඒ සඳහා ලැබෙන බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙන බවයි මල්වතු මහාවිහාර පාර්ශ්වයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ දැඩි ආර්ථික දුෂ්කරතාවයට පත්ව සිටින ජනතාව දෙස බලා ඔවුන්ට සහන සැලසීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු බවත් ජනාධිපතිවරයා හට මහානායක හිමියන් පෙන්වා දී තිබෙනවා දැනට ක්‍රියාත්මක වන බදු ප්‍රතිපත්තියේ හේතුවෙන් මහජනතාව දැඩි ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින බවත් එහෙයින් ඉතා ඉක්මනින් ඒ සම්බන්ධයෙන් ජනතා හිතවාදී සහනශීලී ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතු බවද මහානායක හිමියන් පෙන්වා දී ඇති බවයි මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ තවද වක්‍ර බදු ක්‍රමවේදයක් වෙනුවට විනිවිද භාවයෙන් යුතු ඍජු බදු ක්‍රමවේදයක් හඳුන්වා දී යුතු බවද මහානායක හිමියන් අවධාරණය කර තිබෙනවා තවද දූෂණ වංචාවෙන් තොරව රාජ්‍ය බදු මුදල් ජනතා අභිවෘද්ධිය උදෙසා භාවිත වන ක්‍රමවේදයක් නිර්මාණය කිරීම බාධක මැද්දේ ජනාධිපතිවරයා අනිවාර්යෙන් කළ යුතු බවයි මහානායක හිමියන් පෙන්වා දී ඇත්තේ මේ අතර 13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීම නුසුදුසු බවත් නොඑක් ගෝලීය හා කලාපීය බලපෑම් එල්ලවෝද එවැනි තීරණ ගැනීම ජනාධිපතිවරයා සිදු නොකළ යුතු බවද මහානායක හිමිපාණන් අවධාරණය කර තිබෙනවා උතුරු නැගෙනහිර පළාත් සඳහා කඩිනම් සංවර්ධන සැලැස්මක් දියත් කර එම පළාත තුළ පවතින ජනතා ගැටලු විසඳීමට රජය උත්සුක විය යුතු බවත් මහානායක හිමියන් පෙන්වා දී ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ දින 167ක් අත්අඩංගුවේ සිටි වසන්ත මුදලිගේ අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුවා. එහිදී ඔහු තමාව ඝාතනය කිරීමට තිබූ සැලැස්ම සහ අදාළ පුද්ගලයන්ගේ නම්ගම්ද සහිතව විශේෂ ප්‍රකාශයක් සිදු කළා. දැන් මාව අත්අඩංගුවට ගන්න වෙලාවේ අත්අඩංගුවට ගත්තේ පෑලියගොඩ විශේෂ පොලිස් ඒකකයේ ASP මහින්ද විලෝ ආරච්චි කියන පුද්ගලයා. ඔහු මාව අත්අඩංගුවට අරගෙන වරෙන්තුවකට කියලා අත්අඩංගුවට අරගෙන ඔහු අරගෙන යනවා මාව පෑලියගොඩ පොලිසියට. පෑලියගොඩ පොලිසියට අරගෙන ගිහිල්ලා කිසිම පැහැදිලි කිරීමක් නැතුව පොලිසිය ඇතුලේ හංගල වගේ තියලා අනිත් පහවදා පාන්දරම කවුරුත් අවදි වෙන්නත් කලින් සිවිල් පිට වාහනයක දාගෙන රෙද්දකින් හොතල අරන් යනවා එඬේරමුල්ල පොලිසියට.
එඬේර මුල්ල පොලිසියට අරන් යනකොට පොලිසියට පු සියලු සැකකරු එඬේර මුල්ල පොලිසියෙන් අයින් කරලා මා අපිව විතරක් ගේන නිසා එඬේර මුල්ල පොලිසියම හිස් කරලා අමුතු විදිහකට අපිව අරගෙන යනවා එඬේර මුල්ල පොලිසියට එඬේර මුල්ල පොලිසියට අරන් ගිහිල්ලා ASP මහින්ද විලෝල ආරච්චි කියන පුද්ගලයා Tamange මේ වගේ මේසෙක ඉඳගෙන පිස්තෝලයක් මගේ පැත්තට හරවලා පේන්න තියලා විජේවීරට වුණු දේ උඹට මතකද ඒ වගේම විජේ කුමාරතුංගට වුණු දේ උඹට මතකද ඒ නිසා උඹටත් ඒ ටිකම තමයි කරන්න අපිට ඕනකම තියෙන්නේ හැබැයි මේ තත්ත්වේ නිසා උඹව ඝාතනය කරන්න විදියක් නැහැ ඒ නිසා තැපලා අවුරුදු දෙකකින් විතර වරෙන් කියලා ASP මහින්ද විලෝර ආරච්චි කියනවා එහෙම කියලා ඉවර වෙලා මරණවා කියලා තර්ජනය කරලා අපිව දිගින් දිගටම රඳවා ගැනීම කරා උසාවියට ඉදිරිපත් කරන්න නැතුව ප්‍රශ්න කිරීම කරන්න නැතුව එහෙම කොහෙටවත් අදාල් නැති පොලිසියක් ඇතුලේ අපි එහෙම දිගටම තියාගත්තා ඊට පස්සේ එතනින් එහාට අපිව වාහනවල දාගෙන කවුරුත් දන්නේ නැති විදියට වෙරළබඩ පොලිසිය පැත්තේ තියෙන පොලිස් නේවාසිකාගාරයකට අරගෙන යනවා පොලිස් නේවාසිකාගාරයට අරගෙන ගිහිල්ලා පොලිස් නේවාසිකාගාරේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ බිම් මහල යටදට්ටුවේ කළුවර කාමරවලට දාලා කිසිම ප්‍රශ්න කිරීමක් කරන්න නැතුව රෙදි වලින් ඔතලා පැය ගාණක් අපිව තියනවා අපි මේ ප්‍රශ්න ඔක්කොම කියන්නේ යුක්තිය සම්බන්ධ කාරණාවෙදි මේ රටේ ජනතාව මේ සියල්ල දැනගෙන ඉන්න ඕන ඒ නිසා තමයි මේ සියල්ල අපි එලි කරන්නේ මේ දවස් ගාණක් මෙහෙම රවුම් ගහලා තර්ජනය කරලා මරණවයි කියලා අවසාන කෑම් වේල කන්න ඕනද කියලා අහලා තර්ජනය කරලා මොකද කරන්නේ අපිට නීතිඥවරේ කම්බ වෙන්න බැරි විදියට සිවිල් සංවිධාන නියෝජිතේ කම්බ වෙන්න බැරි විදියට මානව හිමිකම් කොමිෂන් සභාවෙන් අපිව බලන් දෙනකොට අපිව කොහේ හරි අරන් ගිහිල්ලා තියලා තියෙන්නේ කියලා වෙන විදියට අවශ්‍ය සියලු දේවල් සැලසුම් කරා පෑලියගොඩ පොලිස් ස්ථානයේ ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා එකපාරම තව දවසකදී 21 වෙනිදා උදේ වරුවේදී ඉතින් මේ පොලිසිය කට්ටිය මොකද කරන්නේ වාහනයක දාගෙන අරගෙන යනවා නවගමුව දේවාලේ ළඟ තියෙන වාහන පාක් එකෙන් අඩි 10ක් විතර පහළට බැස්සර පස්සේ දෙන පාළු ගඟා ඉන්නට අරගෙන ගිහිල්ලා රෙද්දකින් ඔතලා මාංචුත් දාලා ආයුධ ටික වටේටම දාලිවර වෙලා දුරකට නැමුතුන් ලබා ගන්නවා ඒ ගිය ආරක්ෂක නිලධාරියා සර් අපි අදාළ තැනට ඇවිල්ලා ඉන්නේ අපි මොකද කරන්න ඕන කියලා. එහෙම වාහනයක් සැකසහිතව ඒ නවගමුව දේවාලේ වාහන පාක් එකට පහළ ගඟා ඉන්නේ නතර කරලා තිබුණට පස්සේ නවගමුව දේවාලේ ආරක්ෂාවට ඉන්න පොලිසිය මහත්තයා ඇවිල්ලා බලනවා සැකසහිත වාහනයක් ඇයි මෙතන තියෙන්නේ කියලා. එහෙම වුණාට පස්සේ අපිව අරගෙන ගියේ පොලිසිය නිලධාරිය මොකද කියන්නේ යකෝ අන්නරු වෙනවා ඌ එන්න කලින් ඉක්මනට එළවපන් කියලා. එතකොට නවගමුව පොලිසිය අයවත් දන්නේ නැහැ. අපි වෙයි අරගෙන ගිහිල්ලා අර දේවාලේ පිටිපස්සේ දේවාලේ ළඟ ඒ තියෙන ගඟක් පල්ලේ දාගෙන හිටියේ කියලා. එහෙම තමයි මැදිහත් වීම ටික කරේ. එතකොට මේ මැදිහත් වීම ටික කරන වෙලාව නිශ්චිත නිලධාරියෝ කිව්වා පහුගිය කාලේ පාතාලය කියලා නම් ප්‍රසිද්ධ කරපු බොහෝ අය ඝාතනය කරේ අපි මෙහෙමයි මෙන්න මෙහෙමයි කියලා විශේෂයෙන්ම මදූෂ් කියන අයගේ නම කියලා කියනවා අපි මදූෂ් ඝාතනය කරේ මෙන්න මෙහෙම. DO එක දවස් ගාන ඉවර වෙලා එද්දී අපි ප්ලෑන් කරේ මෙහෙම. CCTV නැති තැන අපි හෙව්වේ මෙහෙම. අපි මෙන්න මෙහෙම තමයි ෂූට් කරේ. ඒ නිසා වැඩිපුර සද්ද දාන්න එපා කියලා කිව්වා. ඉතාලම වගකීමෙන් අපි කියන්නේ. මේවට අදාළ ඉදිරියේ ක්‍රියාමාර්ග ගන්නවා. එතකොට එහෙම කියලා දැවැන්ත මැදිහත් වීමක් කරා. එතකොට මෙන්න මෙහෙම කරද්දී පැය 72ක් රඳවා ගැනීමක් කරා කිසිම උසාවියකට ඉදිරිපත් කිරීමක් කරන්න. දැන් අපිට තියෙන ප්‍රශ්නය තමයි වරෙන්තුවකට අත්තරංගුවට ගත්ත අපිව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ රැඳවුම් නියෝග අස්සම් කරනකල් දවස් 3ක් පොලිසිය කරේ කොහොමද අපිව ඝාතනය කරන්න කියලා කොහොමද අපිව දන ගස්සන්නේ කියලා දාල සැලසුම් කරපු එක නිශ්චිත උත්තරයක් පොලිස්පතිවරයා දෙන්න ඕන පෑලියගොඩ පොලිසිය දෙන්න ඕන ඒ වගේම TID එක උත්තර දෙන්න ඕන ඇයි දැන් මේ තැන් තැන් වලට අරන් ගියේ ආයුධ පෙන්නලා අපිට කතා කරේ තර්ජනය කරේ ඇයි කියලා දැන් අපිට පැහැදිලි කිරීම කරන්න ඕන ඉතින් අපි ඊටාම වගකීමෙන් කියනවා මේක ඊටාම සැලසුම් සහගතව කරපු එකක් ඝාතනය කරනවා කියලා තුවක්කු පෙන්නලා කියපු එකක් ඝාතනය කරයි කියලා ඒව කියලා උදම්මනපු මේ පොලිසිය මෙහෙම තමයි මැදිහත් උනේ ත්‍රස්ත මර්ධන ඒකකයට බාර දුන්නා පස්සේ ත්‍රස්ත වර්ධන ඒකකයේ ASP රත්නායක කියන නිලධාරියා තමයි මේ විමර්ශන ටික පැනලා බාරගත්තේ. එතකොට මේ TID එකේ විමර්ශනයේ බාරව හිටපු ASP රත්නායක කියලා කියන්නේ ආමි සුරංග නැමැති සැකකරු අත්අඩංගුවට ගත්තට පස්සේ අත්අඩංගුවේ සිටියේදී ඔහුව ඝාතනය කිරීමට අදාළව දැනටත් යන නඩුවක ප්‍රධාන චූදිතය තමයි ASP රත්නායක කියන පුද්ගලයා. පැලියගොඩ පොලිසිය ASP මහින්ද විලෝල ආරච්චිලා තව පැත්තකින් ASP රත්නායකලා මෙහෙම මැදිහත් වෙද්දී අපි ඊට වගකීමෙන් කියනවා පොලිසිය ආදරණීය සහෝදර සහෝදරියන් විශාල ප්‍රමාණයක් අපි ආරක්ෂා කරා හොරපාරෙන් වෙන වෙන පොලිසිවල ගිහිල්ලා කැලයස්සේ අපිව දානකොට ඒ පොලිසිවල හිටපු සහෝදර සහෝදරියන්ම විශාල ප්‍රමාණයක් අපි ආරක්ෂා කරමු නිසා තමයි අදටත් අපිට ඔබ ඉස්සරහා මේ විදිහට කතා කරන්න පුළුවන්කම හම්බුනේ ඒ නිසා අපි මේ ඇඟිල්ල දික් කරන්නේ පොලිසියේ ඉන්න ආදරණීය සහෝදරු සියලු දෙනාට නෙමෙයි තරුපටි ගහගන්න දේශබන්දුලාගේ කුක්කෝ විදියට ඉන්න ඉරාන් නලස්ලගේ කුක්කෝ විදියට ඉන්න අදටත් පරාජිත රාජපක්ෂලාගේ රූකඩ විදියට ඉන්න අතලොස්සක් ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන් තරුපටි ගහගන්න තවමත් කඩේ යන පොලිසිය කීප
දෙනෙක් තමයි මේ සියලු මැදිහත්වීම කරේ. ත්‍රස්ත මර්ධන ඒකකය කළ දින රනිල් වික්‍රමසිංහගේ තිරාන්නලස්ගේ ඌමනාවට අපිව රඳවා තබා ගන්න දාලා බොරු සාක්ෂි නිර්මාණය කරපු එක. අපිව නිදහස් කරා කියලා ටටාබායි මේ අරගල ඉවරයි කියලා නැවත හැරීමක් අපේ නැහැ. ත්‍රස්තවාදී වැලැක්මී පනත අහෝසි කරන කල මේ අරගලයා කණ්ඩ වෙනවා. දේශපාලන සිරකරුවන් නිදහස් කරන කල මේ අරගලයා කණ්ඩ යනවා. ඒ වගේම බොරු චෝදනා දාලා ත්‍රස්තවාදී වැලැක්මී පනත යටතේ අත්තරංගන අරන් ඉන්න උතුරේ සහෝදරවරු දකුණේ සහෝදරවරු සියලු දෙනා නිදහස් කර ගැනීම සඳහා මේ අරගලයා කණ්ඩ වෙනවා. පළාත් පාලන මැතිවරණයේ කටයුතු සාර්ථකව සිදු කරමින් තිබෙන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා. සීමා නිර්ණය වත්මන් මැතිවරණයට බලපාන්නේ නැති බවයි සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසන්නේ. රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම පිළිබඳව අද පෙෆරල් සංවිධානයේද අදහස් පළ කළා. පළාත් පාලන මැතිවරණයේ කටයුතු විධිමත් සහ කඩිනම් ආකාරයෙන් සිදුවන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා. දේශපාලන පක්ෂ 58ක් ස්වාධීන කණ්ඩායම් 329ක් අපේක්ෂකයෝ 80720ක් මේනකට තරඟ වෙමින් ඉන්නවා. ඒත් එක්කම මේ පළාත් පාලන ආයතන 339ට අදාළව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය මූලික හඩු සිදු කරමින් පවතිනවා මේ මැතිවරණය සඳහා. ඒත් එක්කම මේ වෙනකොටත් ඔබ දන්නවා විධාන නියාමනය කිරීමේ පනත සම්මත වුණා පසුගිය 20 වෙනිදා පාර්ලිමේන්තුවේ. ඒ අනුව අපි මේ අවසරලත් මුදල කියන එක සම්බන්ධයෙන් අපේ නිවේදනය නිකුත් කරන ලැබුවා. සෑම අපේක්ෂකයෙකුටම මේ වියදම් වාර්තා ඉදිරිපත් කරන්න ඕනේ, විගණනය කරන වියදම් වාර්තා ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වියදම් තුල යම් කිසි ආකාරයක වැරදි නම් ඕනම් පාර්ශ්වයකට පුළුවන් මෙයන්ට විරුද්ධව අධිකරණයට යන්න. ඔයාලට වෙන දේ තමයි ඔහුගේ මන්ත්‍රීවරයා අහෝසි වීම සහ ඔහුට ඡන්ද බලය නැතිවීම ප්‍රජායිති අහෝසි වීමේ කාරණා. මේ අතර ව්‍යවස්ථාදායක සභාව අලුතින් පත්කිරීම සහ කොමිෂන් සභාව සඳහා නව සමාජිකයින් පත්කිරීමේ හැකියාව පිළිබඳවද මෙහිදී ඔහු අදහස් පළ කළා. කමිෂන් සභාව කියන සංකල්පය තුළ මේ පුද්ගලයව තමයි මාරු වෙන්නේ. සමාජිකයව මාරු වීමක් වෙන්නේ නැහැ. ඒතර එම් පත් වෙන ඕනම කෙනෙකුට තියෙන්නේ තමන්ට නියමිත නිශ්චිත කාර්යභාරයක් කරන්න. එකම දේ තියෙන්නේ මේ මෙවැනි මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙන අවස්ථාවකදී මෙවැනි ආකාරයේ වෙනස් කිරීමක් කරන එක සම්බන්ධයෙන් ඒ අදාළ පාර්ශ්වයන් තීරණය කරගත යුතුයි. ඒක කොතෙක් දුරට ඒක සදාචාරාත්මකද? මේ අතර සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේ සීමා නිර්ණය මෙවර මැතිවරණයට බාධාවක් නොවන බවයි. අපිට පෙබරවාරි 28 තමයි අපේ අවසන් දිනය නියම කරලා තිබුණේ. නමුත් අපිට පේනවා මේක මාර්තු 31 වත් වෙනවා. අපේ වැඩ කටයුතු අවසන් වෙනකොට වාර්තාව බාර දෙනකොට අප්‍රේල් මාසේ 3 සතිය සහ 4 සතිය විතර වෙයි. ඒකෙනුත් පස්සේ අතෘප්තියට පත් වෙන පාර්ශවය ඉන්නවනේ ඕ සීමා නිර්ණයකදී. ඒ අයගේ දුක් ගැනවිලි සඳහා සමාලෝචන කමිටුවකුත් පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගත් රාජ්‍ය දේපළ අවභාවිතා වීම සම්බන්ධයෙන් පෙෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මෙලෙස අදහස් පළ කළා. අවුරුදු පහක් කරන්න බැරි වෙච්ච සංවර්ධන ව්‍යාපෘති මේ සති දෙකක් තුනක් ඇතුළත කරන්නට බොහෝ පළාත් පාලන ආයතන ප්‍රධානීන් කටයුතු කරන ස්වරූපයක් තමයි අපිට පෙනී ගිහිලා තිබෙන්නේ. මේ මුළු කාලය තුළම සංවර්ධනය කරන්න බැරි වෙච්ච මාර්ග මේ මොහොතේ සංවර්ධනය කිරීමේ ව්‍යායාමයන් ආරම්භ කරලා තිබෙනවා. මේ මුළු කාලය තුළම දාන්න බැරි වෙච්ච වීදි ලාම්පු මේ මොහොතේ දාන්න උත්සාහ කරමින් තිබෙනවා. මෙතෙක් අමතක වෙලා තිබෙච්ච පුරවැසියා මතක් වෙලා ඔවුන්ට සහනාධාර ක්‍රම ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන තියෙනවා. මේ අවසාන මොහොතේ මේ ක්‍රියාවලීන් හරහා මහජන දේපල වලින් මේ ජනතාවගේ බදු මුදල් වංචා කරලා තමයි විවිධ අයථා විදිහට උපයගත් මුදල් තමයි මේ වෙනකොට ඔබට නොමිලේ සහනාධාර පැකේජ් හැටියට ලැබෙන්නේ. ඔබ මේවා බාරගත්තොත් රාජ්‍ය මුදල් නැත්නම් මහජන දේපල අංකොල්ල කෑමේ කොටස්කරුවෙක් බවට ඔබත් පත් වෙනවා. මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් මුහුදුබඩ පත්තුවේ ප්‍රාදේශීය සභාව සඳහා ඉලංගෙයි තමිල් අරසු පක්ෂය බාර දුන් නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම පක්ෂය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ලබන හත්වනදා කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ තේරීම් බාර නිලධාරියාට සහ මැතිවරණ කොමිෂන් සභාවට නොතීසි නිකුත් කරන ලෙස නියෝග කර තිබෙනවා.
ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියත වශයෙන්ම ජය ගන්නා බව එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පවසනවා. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මේ බව ප්‍රකාශ කළා. සාකච්ඡාව පැවැත්ුණේ බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්. ඒ පොදු ජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී දැනන සේවයක් ගම්වල කරපු පක්ෂයක්. ඉතින් අපේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්මට්ටමින් ඉන්න හිටපු මන්ත්‍රීවරු 99% කම වගේ මැතිවරණ ඉදිරිපත් වෙනවා. ඒක නිසා අපි නියත ජයක් ලබනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී නියත ජයග්‍රහණයක් ලබන ආකාරයේ වැඩපිළිවෙල ගැන සාකච්ඡාවක් පැවැත්වුවා. පක්ෂයේ තාම මහජන රැලිය පවත්වීම සඳහා අවශ්‍ය දින සහ වකවානුව අපිට ලබා දුන්නේ නැහැ. අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. මේ රටේ ඉතිහාසයේ තිබිච්ච තත්ත්වයන් බලනකොට මේ රට මහා සංවර්ධනයකට ගෙනාවේ අපි, මිනිසුන්ගේ ජීවන තත්ත්වය නැගැට්ටුවේ අපි, ආයු කාලය වර්ධනය කළේ අපි. ඔය සමහර පක්ෂ දැන් මේ අද ජනතාව සමීපයට ගියාට අපි මුල ඉඳලම ඒ බිම් මට්ටමේ සැලැස්ම සකස් කරලා තිබුණේ. සමහර අය මං හිතන්නේ මේ දවස්වල රැස්වීම් තියලා ඔලුගෙඩි ටිකක් පෙන්නුවට ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ හැටියට අපි ශක්තිමත් වැඩපිළිවෙලක් මේ පළාත් පාලන මැතිවරණයේදී ක්‍රියාත්මක කරනවා. ජනතාවගේ අතේ තියෙන දෙයක් අපිට අනාවැකි පල කරන්න අමාරුයි. හැබැයි අපිට බහුතර බලයක් අපිට ඡන්ද ලබා ගැනීම සඳහා අවශ්‍ය සංවිධාන ශක්තිය තමයි අපි ගොඩනගන්නේ. දැන් වෙලා තියෙන්නේ මේ ජන රැලි පවත්වන එක දැන් මේ ප්‍රශ්නයක් තියෙනවා. මේ වෙනකොට පාර්ලිමේන්තුවේ 50ක් සම්මත කළා මැතිවරණ වලට වියදම් කරන පනත අපිට පේනවා ජනතා වික්තු පෙරමුණ සහ සමගි ජන බලවේගයේ විශාල රැස්වීම් තියන් යනවා. හැබැයි ඒ රැස්වීම් තියන්න ඒ තියෙන ඒවත් එකතු කරන්න වෙනවා. ඒවා පෙන්වන්න වෙනවා. අපි දැක්ක සමහර එක රැස්වීම් කරලා 150ක් විතර වියදම් කරනවා. ඒතර ඒව කොහෙන්ද කියන එක තමයි පෙන්වන්න වෙයි මේ වෙලාවට. 69 ලක්ෂ ඕන නැහැ නේ. 69 ලක්ෂ අපට අවශ්‍ය නැහැ. ජනාධිපති මැතිවරණයක් අවුත් එක බලා ගන්න පුළුවන් වෙනම දෙයක්. හැබැයි අද අපේ මිනිස්සු වැටිලා පොළවට පස්සෙලා ගියා කියලා හිතුවට නෑ. අලු දූවිලි මතින් නැගිටලා ඉල්ල ප්‍රාදේශීය පාලනයේදී අපි බැලුවොත් මෙතෙක් ග්‍රාමීයව වැඩ වැඩියෙන්ම කරලා තියෙන කවුද කියලා බැලුවොත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සමයේ සිට අද දක්වාම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයින් තමයි වැඩිම වැඩ කොටසක් ගම්මාන තුල ක්‍රියාත්මක කරලා තියෙන්නේ. රැස්වීම් තියන්න ඕනේ නැහැ. අපි තියනවා. ක්‍රමසා විදි තියනවා. එක එක කාලවලට එක එක ක්‍රම සියෙන්. මිනි මරුවේ, තර්ජන කෙරුවේ, ගිනි තිබ්බේ ඒගොල්ලෝ. අපිව කරන්නේ නැහැ. දූෂණය, වංචාව, නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අභිමානවත් 75 වන නිදහසට තව ඇත්තේ දින දෙකයි. අප මේ දිනවල නිදහසේ අර්ථය ප්‍රශ්න කරමින් ඉන්නවා. ඒ අපි ඇත්තටම නිදහස්ද කියන ප්‍රශ්නය නිසායි. ඒකයි අද ටෙලිවැකියනුත් නිදහසේ අර්ථය ප්‍රශ්න කරන්නට යොදාගන්නේ. රටක නිදහස බැලූ බැල්මටම ක්‍රම දෙකකට නැති වෙනවා. එකක් තමයි තවත් රටක් වෙනත් රටක භූමිය වශයෙන් අල්ලා ගැනීම. දැන් ඔය මේ දවස්වල ඔය රුසියාව උත්සාහ කරන්නේ යුක්‍රේනය අල්ලගන්න නේද? ඒක ඊට උදාහරණයක්. ඒ වගේමයි එහෙම නැතිව නව යටත් විජිතවාදයේ යටතේ රටක් අල්ලා ගැනීම. ඒ සඳහා බොහෝ විට භාවිත කරන්නේ ආර්ථිකව යටත් කර ගැනීම. දැන් මේ දවස්වල අපි ඉන්නේ ආන් එතන. එහෙන් චීනය කිව්වම හා කියනවා, මෙහෙන් ඉන්දියාව කිව්වම හා කියනවා, එහෙන් ජපානය කිව්වම හා කියනවා, මෙහෙන් ඇමරිකාවේ ජුලීලා කිව්වම හා කියනවා, නිකන් නෙමෙයි උඩ පැනගෙන හා කියනවා. අර සිංහල ජනවහරේ කියමනක් තියෙනවා, හිත හොඳ කාන්තාව හැමදාම ගැබ්බරයි කියලා නේද? දැන් අපි ඉන්නේ ආන් එතන. මහා නායකන්ද නිසා හැමෝටම හා කියනවා. ඉතිහාසයේ පුරාමත් මේ රට පාලනය කළ පවුල් දෙක තුන කළේ ඕක තමයි. දැන් අපේ රට ලන්දේසින්ට, පෘතුගීසින්ට, ඉංග්‍රීසින්ට භූමිය වශයෙන් යටත් වෙලා තිබුණා. ඒ කියන්නේ 1505 සිට 1948 දක්වා යටත් රටක් නේද? වසර 440කට වැඩියෙන් අපි යටත් වෙලා හිටියා. දැන් විශේෂයෙන්ම 1815 සිට 1948 දක්වා අපෝ යටත් කරගෙන හිටියේ ඉංග්‍රීසින්. තේ සංස්කෘතිය, දුම්රිය ඇතුළු යටිතල පහසුකම්, භාෂාව ඇතුළු බොහෝ දේ ඉංග්‍රීසින් අපිට ඉතිරි කරලා ගියා. නමුත් අප අදත් පවසන්නේ ඉංග්‍රීසින් අපේ සංස්කෘතියේ, භාෂාව, ආගම, හැදියාව, ශිෂ්ටත්වයේ, ශීලාචාර බව විනාශ කරා කියලම තමයි නේද? විශේෂයෙන්ම අපිව හූරගෙන ගියා අපේ රන්, රිදී, මුතු, මැණික් ඇද්දල අරන් ගියා කියන එකත් අපි තාමත් චෝදනාවක් හැටියට ඉදිරිපත් කරනවා නේද? දැන් මේ 75 වන නිදහසට තව දින දෙකක් තියා එකම එක කාරණයක් පමණක් විසඳගමු.
ඒක ඇත්තද කියලා බලමු. නිදහසින් වසර 75යිනි සුද්ධ විනාශ කරලා ගියා කියලා විශ්වාස කරන ශිෂ්ට සම්පන්න බව, සීලාචාර බව අපි යලි ගොඩනගාගෙන තියනවාද? දැන් හුඟ දෙනෙකුට මේ සීලාචාරකම ශිෂ්ට සම්පන්න බව කියූ සැනින්ම මතක් වෙන්නේ මොනවද දන්නවද? මේ අපි අශීලාචාරයි කියන්න හේතු. ඔන්න මේවා තමයි හේතු හැටියට ලැගුම් හලක සිටි පාසල් සිසුවියක් පෙම්බතා සමග අත්අඩංගුවට. දරුවා පෙර පාසල් දමා අම්මා වාහනේ රියදුරා සමග අනගි රැඟුමේ. බාලවයස්කාර දැරියක් සීයා අතින් ගැප් ගනි. පෙම්බතා සර්ප්‍රයිස් එකක් දෙන්න කියලා පෙම්බතියගේ ඇස් වසා ගෙලට අනි. පුතා අම්මට මෝල් ගහින් පහර දී මරා දමයි. කුඩුවන පුතා තාත්තව ගෙට ගසා පසුම්බිය අරන් පනි. පෙම්බතත් පෙම්බතියත් දිවි නසා ගනි. තරුණ භික්ෂුවක් බීමතින්. මේ තමයි නේද සාමාන්‍යයෙන් අපේ රටේ ශිෂ්ට සම්පන්න බව නැහැ කියන්න බොහෝ විට අපි යොදා ගන්න උදාහරණ නේද? අපෝයි මොනතරම් අශිෂ්ට සමාජයක්ද නේද? මේ සුද්ධ හදලගිය සමාජයේ නේද? සුද්ධ කාලගිය සංස්කෘතිය නේද? එහෙමනේ අපි කියන්නේ නේද? දැන් ඇත්තටම අපි තාම ශිෂ්ට සම්පන්න නන් නැහැ. හැබැයි මේ කියපු කාරණා හින්දා නන් නෙවෙයි. හොඳේ ඒව නිකන් සිල්ලර කතා. මුලින්ම ශිෂ්ට සම්පන්න සීලා ආචාර බව කියන එක අපි නිවැරදිව හඳුනගමුද? ඇත්තටම ඔය ශිෂ්ට සම්පන්න බව කියන්නේ කොමක්ද? ඉංග්‍රීසියෙන් නම් කියන්නේ සිවලයිස් කියලා. ශිෂ්ට සම්පන්න බව ගැන තියෙන එක් දාර්ශනික මතයක් එකක් විතරක් විග්‍රහ කරලා බලමු. හොඳේ අපි ශිෂ්ට සම්පන්නද නැද්ද කියලා තේරුම් ගන්නට ලේසි. දේශපාලන චින්තකයෙකු හා නිදහස් මතධාරියෙකු වන මහාචාර්ය අවිෂාය් මාගලික්. ඔහු ඊශ්‍රායලයේ ජෙරුසලමේ හීබ්‍රූ විශ්වවිද්‍යාලයේ දර්ශනවාදයේ පිළිබඳව මහාචාර්යවරයා. ඔහු කියනවා ශිෂ්ට සම්පන්න බව යනු සීලාචාර සමාජයක් යනු එහි සමාජිකින් එකිනෙකා අවමානයට පාත්‍ර කරන්නේ නැති සමාජයක් කියලා. ශිෂ්ට සම්පන්න සමාජයක ඇති සමාජ ආයතන මිනිස්සුන්ට අවමන් කරන්නේ නැත, අසමාන ලෙස සලකන්නේ නැත කියලා තමයි මේ දාර්ශනික විද්වතා කියන්නේ. කහරි අපූරුයි නේද? දැන් අපි මෙහෙම බලමුද, දැන් සුද්දාපියෝ දාලා ගිහිල්ලා 75යිනේ නේද? අපිට පුළුවන් වුණාද, අපේ මේ කළු පාලක සුද්දන්ට පුළුවන් වුණාද සැමට සමාන ලෙස සලකන රටක් හදාගන්න, අවමන් විඳින්නේ නැති මිනිස් සමාජයක් නිර්මාණය කරන්න? උත්තරේ නැහැනේ නේද? නැහැනේ. සරලම උදාහරණේ තමයි ත්‍රස්තවාදයේ වැළැක්වීමේ මුග්ද පනත. ඒ පනත සම්මත කරගත්තෙම අපි ශිෂ්ට සම්පන්නයි කියලා හිතාගෙන හිටපු අශිෂ්ට සම්පන්න පිරිසක් නේද? ඊළඟට සැමට සමාන ලෙස සලකන්න බැඳිලා ඉන්න පොලිසිය. සමාජ ආයතනයක් මිනිසුන්ට අවමන් කරන්නේ නැතුව සලකනවද? නැහැනේ. කිසිසේත්ම නැත යන්න එකනේ නේද? හොඳම උදාහරණේ අරන් බලමු. මේ ආයතන අශිෂ්ටයි කියලා තේරුම් ගන්නට හොඳම උදාහරණේ වසන්ත මුදලිගේව ත්‍රස්ත පනත යටතේ දින 167ක් විතර රඳවගෙන හිටියා නේද? ගරෝ මහේස්ත්‍රාත්තුමාගේ පිටු 27ක නඩු වාර්තාව. ඒක හොයාගෙන හරි පරිස්සමින් කියවන්න. එහිදී වසන්ත මුදලිගේව ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුට ගත් නින්දිත අශිෂ්ට අශීලාචාර ක්‍රමයේ ගරු අධිකරණයේ හරි අපූර්වට විග්‍රහ කළා. ශිෂ්ට සම්පන්න සමාජයක මෙවැනි අනපනත් තියෙන්න බෑ කියලා තමයි ඒ අනුව බැලූ බැල්මටම අපට පේන්නේ. තිබුණත් සමාජ ආයතනයක් වන පොලිසියට එවැනි අශිෂ්ට අශීලාචාර කූට ක්‍රම භාවිත කරන්න බෑ කියන එක මතක තබා ගන්න වෙනවා නේද? දැන් තේරෙනවද අපි නිදහස් නෑ කියලා? නිදහස් රටක් නම්, ශිෂ්ට සම්පන්න රටක් නම්, සීලාචාර රටක් නම් සැමට සමානව සලකන්ට ඕනේ. අවමන් කරන්න පුළුවන් කමක් නැහෙනේ. විශේෂයෙන් සමාජ ආයතන ඇතුලේ අවමන් කරන්න පුළුවන් කමක් නැහෙනේ නේද? දැන් තවත් ඉතාම වැදගත් දෙයක් අපිට හුඟ දෙනෙකුට අමතක වෙලා. එදා ශිරාණි බණ්ඩාරනායක අග්‍ර විනිශ්චකාරතුමියට සලකපු විදිහ නේද? දැන් අපේ මහතැන්වල ඉඳලම අශිෂ්ට අශීලාචාර රටක්නේ මේක. එහෙම අපිට මොන නිදහසක්ද මේ විදිහටම විධායක බලතල සහිත ජනාධිපති දුරේ සලකන්න, එය එහි ඇති මුක්තිය බලන්න, තනි මිනිහෙකුට 2,22,00,000 ගැන තනි තීරණ ගන්න ඇති හැකියාව බලන්න නේද? 225ක් මහජන නියෝජිතයින් සිටියේදී පාර්ලිමේන්තුව
විසිරුවන්ට තියෙන තනි මිනිහෙකුට ලබා දීලා තියෙන අයිතිය දිහා බලන්න නේද 225ක බලය තනි මිනිහෙකුට පාලනය කරන්න දීලා තියෙන හයිය දිහා බලන්න අපි නිදහස්ද අපේ නිදහස් වෙන්න නම් සීලාචාර වෙන්න අවශ්‍යයි ශිෂ්ට සම්පන්න වෙන්න අවශ්‍යයි ඒ කියන්නේ සැමට සමානව සලකන අවමානයට භාජන නොවන සමාජයක් නිර්මාණය වෙන්නම ඕනේ නේද ඒ වගේමයි සමාජ ආයතනත් එසේම ක්‍රියා කළ යුතුව තිබෙනවා දැන් ඉතින් හුදෙක්ම සුද්දට බැන බැන ඉඳලා හෝ ලැගුම් හලක ළඟින ජෝඩුවක් නිසා මහා සංස්කෘතික සෝදාපාලුවක් එමත් නැත්තම් රට විනාශයි කිය කිය බොළඳ ලෙස කෑ ගහලා හැසිරලා වැඩක් නැහැ අශීලාචාර අශිෂ්ට පාලකීන් ඒ උන්දලම හදාගන්න හදාගෙන ඇති ඒ අශීලාචාර සමහර අනපනත් යටතේ සමාජයම විනාශ කරමින් ඉන්නවා සමස්ත සමාජයම ජනතාවගේ නිදහස එයාලට ඕන විදියට හසුරුවමින් ඉන්නවා දැන් අපි ඒ සඳහා බුද්ධිමත් සටනක් ආරම්භ කරන්න ඕනේ ඒ සඳහා හොඳම දිනේ 75 නිදහස් සමරුව එහෙමත් නැත්නම් ඉතින් ඔය චීනෙන් ඉන්දියාවෙන් ඇමරිකාවෙන් ගෙන ඔය කෆීර් අපේ හිසට උඩින් නේද ගාලා යනකොට ඒ සතුටත් එක්ක උඩ බලාගෙන ඉඳලා ආ එහෙමත් නැත්නම් චීනයේ නිෂ්පාදිත ජාතික කොඩියක් අපි හදින් දරාගෙන නේද 100ත් හදවතින්ම සමරන්න සූදානම් වෙමු කියලා තමයි ඉතින් අද ටෙලිවැකියෙන් මතක් කරන්න වෙන්නේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 30කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව එහි නව මිල රුපියල් 400ක්. පෙට්‍රල් මිල ඉහළ ගියද මේ අවස්ථාවේදී ගාස්තු ඉහළ දමන්නේ නැති බවයි ත්‍රිරෝද රථ සංගම් පවසන්නේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව පෙට්‍රල් ලීටරයක නව මිල සටහන් වන්නේ රුපියල් 400ක් ලෙසයි. මෙලෙස පෙට්‍රල් මිල ඉහළ දැමීමත් සමග ත්‍රිරෝද රථ රියදුරන්ද දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. කෙසේ වෙතත් මේ අවස්ථාවේදී ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරන්නේ නැති බවයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්ති සමිති සංධානයේ සභාපති ලලිත් ධර්මසේකර ප්‍රකාශ කළේ. පෙට්‍රල් රුපියල් 30 වැඩි වුණාට අපි ඍජුවම කියනවා අපිට කොච්චර අපහසුතාවක් තිබුණත් අපි මේ මොහොතේදී ගාස්තු වැඩි කරන්න යෝජනා කරන්නේ නැහැ ඒ සඳහා කතා කරලා සැලසුම් කරන්නෙත් නැහැ අපි අනුමත කරන්නෙත් නැහැ ගාස්තු වැඩි වෙනවා නම් මේ රුපියල් 30 වැඩි වීමට සාපේක්ෂව අපිත් එක්ක වැඩි හරියක් ගමන් කරව මගින්ට බදු හරහා ලොකු හානියක් කියලා ඒගොල්ලෝ අපිට කියනවා අපිත් එක්ක යන ගමන් අපිට දැන් ඉතින් පුළුවන් තරම් ත්‍රිවිල් වල තමයි යන ගාන තමයි අඩු කරන්නේ ඒ නිසා මේ ගාස්තුව සම්බන්ධයෙන් ඕගොල්ලෝ යම් විධිමත් නියාමනයක් නැකොලොත් අපිට මේ ත්‍රිවිල් වල යන්න හම්බ වෙන්නේ නැහැ තව දුරටත් අපිට බෑ දරා ගන්න බෑ ඒක සම්පූර්ණ නැත්ත අපි නැවතත් කියන ආණ්ඩුවට එක ත්‍රිරෝද රථ මගී ප්‍රවාහන නියාමනය කියන කාරණාව තව දුරටත් දවසෙන් දවස කල් අරින්න එපා හයර් දුවන ත්‍රිරෝද රථ ඉදරන්ට දෙන පෙට්‍රල් කෝටයක වැඩි කරන්න අපි මේ රුපියල් 30 වැඩි කිරීම හමුවේ ගාස්තුව වැඩි කරන්නේ නැහැ පෙට්‍රල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ ඉදරන් පළකලේ මෙවන් අදහසක් ඉතින් මිනිස්සුත් මේ ගැන හිතන්න ඕනේ මේ ත්‍රිවිල් ජොබ් එකක් කරන්නේත් මිනිස්සුයෝ කියලා අපිත් කන්නේ පස් නෙවෙයිනි ගල් නෙවෙයිනි අපිත් කන්නේ බත් කන්නේ අපිට සම්බ කරන්නේ මේ ළමයිට ගන්න බොන්න දෙන්න මිසක් මේ කාගෙන්වත් හූරම් කණ්ඩ නෙවෙයි ඉතින් 300ක් තරති බල 400 වුණා ඉතින් ගිය හයරකට 250ක් කිල්ලනකොට තා රුපියල් 30ක් වැඩි වෙනවා මේ මිනිස්සු බය වෙනවා ඉතින් අපිට හයරක් දුව ගන්න විදියක් නැහැ ඉතින් වැඩි කරනවා හැමදාම වැඩි කරනවා රැල්ලි වෙනකොට අපි දන්නේ අපෝ 40කින් වැඩි කළා ඇයි මෙහෙම කරන්නේ මේ අහිංසක මිනිස්සුන්ට මෙහෙම ගියොත් රටත් කඩා වැටෙනවා ජනතාවත් කඩා වැටෙනවා රාජ්‍ය කෙරෙහි විශ්වාසයක් නැහැ අවිශ්වාසෙමයි තියෙන්නේ දුවන්න නම් බෑ තමයි ඉතින් මේ මොනවා කරන්න බැලේ ජීවත් වෙන්නේ මේ බිල් එකේ හයර් ගන්නත් වැඩි කරන්න ඕනේ ඉතින් මේ එකපාර වැඩි කරන්න බෑනේ ඉතින් දැන් ආවේ තෙල් ටික ගන්න තමයි ඉතින් වැඩිලා කියලා දන්නේ දැන් ඔක තමයි මේ රටේ හැටි කාට ඡන්ද දුන්නත් හැමදාම මේ රටේ ඉතින් මේ තත්ත්වය තමයි මේ පාලකයෝ ඉන්නක ලොකු කට්ටියට ගණන් නැන්නේ අහිංසක අපිට තමයි මේ දවසේ වියදම් කරන කෙනාට තමයි කියලා වෙන්නේ හැමදාම වෙන දේන අඩු වෙනවා වැඩි වෙනවා ඒගොල්ලෝ හදන්න බෑ අපි අපිත් හදන්න බෑ හදන්න පුළුවන් රටක් නෙමෙයි මේක පෙට්‍රල් මිල ඉහළ යාම පිළිබඳව ජනතාව පළකලේ මෙවන් අදහසක් මේ රට නන්නත්තර වෙනවනේ ආර්ථිකයේ බිඳුවටම ගිහිල්ලා රැකියාවක් නැහැ හෙන් අපි කොච්චර ප්‍රශ්නද ඉතින් මේ රටේ තියෙන මේගොල්ලෝ ඒ වුණත් දැන් මේ හතරෙන් නිදාස් සමරන්න ඉහළ උඩරිම ඉහළි ඒ රටට බරක් නේ ඒක කරන්න බෑනේ අපිත් නන්නත්තරයි රටත් නන්නත්තර කොහොම දුවන්නේ මේ වේටි තෙල් ඩී ගාන ගෙදරට වෙලා ඉන්න තෙල් ටිකක් තියෙන්න බෑනේ ගෙදර මිනිස්සුන්ට අදිසිය ලඩක් ඇදුනොත් ඒ මුළු උස්සන්නම් බෑ ලැබීම් නැහැ වියදම් විතරයි වැඩි වෙලා තියෙන්නේ
සුපිරියටම කරන ආණ්ඩුව බලමු මාර්තු 9 වෙනිදා තියෙනවා අපිට උත්තරයක් දෙන්න නිදහස් උත්සවයේ සෙන්සුරාද තියෙනවා ඉතින් ඒකට කෝටි ගාණක් වියදම් කරන්න පුළුවන් ඒ වගේ වියදම් කරන්න යාලට සල්ලි දෙනවා පෞද්ගලික ක්‍රමයේ ගැන හරිම දුකයි ඉස්සරහා ඡන්දෙදි බලමු මොකද වෙන්නේ කියලා ලංකාවේ තත්ත්වය ඔහම තමයි ඉතින් දැන් 30 කින් වැඩි වුණා ඉතින් අපේ පර්ස් එකට තමයි ඒකෙන් තට්ටු වෙන්නේ ගන්න බඩිය මත තෙල් ගන්න නන්නත් ආරයි කියන දෙන් කරන්න දෙයක් නැහැ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම ගොනු කළ පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ කැඳවනු ලැබුවා ප්‍රීතිපද්මන් සූරසේන යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්නගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී මෙම පෙත්සම කැඳවනු ලැබුවේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පැවැත්වෙන කාල සීමාව තුළ විදුලි කප්පාදුවක් නොකරන බවට බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විදුලි බල මණ්ඩලය ඇතුළු පාර්ශ්ව බලවාදුන් එකඟතාවයේ කඩකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ගොනු කළ පැමිණිල්ල අද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ කැඳවනු ලැබුවා ප්‍රීතිපත්මන් සූරසේන යසන්ත කොන්දාගොඩ සහ ශිරන් ගුණරත්නගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම සලකා බැලුණා එහිදී ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිචවරුන් අධිකරණයට කියා සිටියේ මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් තම සේවදායකින්ගෙන් උපදෙස් ලබා ගැනීම සඳහා කාලය අවශ්‍ය බවයි. එබැවින් මෙම පෙත්සම හෙට දින කැඳවන ලෙසටයි නීතිචවරුන් ඉල්ලා සිටියේ. මෙහිදී විනිසුරු මඩුල්ලේ සමාජික විනිසුරු යසන්ත කොඳාගොඩ පෙන්වා දුන්නේ මෙය හදිසි කටයුත්තක් බැවින් කල් දැමීම සුදුසු නැති බවයි. ඒ අනුව වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීම සඳහා ඔවුන්ගේ නීතිචවරුන්ට කල් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම අද දහවල් යලි කැඳවන බවට නියෝග කළා. ඉන් අනතුරුව යලි පෙත්සම සලකා බැලීම ආරම්භ වුණා. ඒ අනුව හෙට දින පෙත්සම සලකා බලන තුරු විදුලි කප්පාදු කිරීමක් නොකරන බවට ලංකා විදුලි බල මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිචාරයක් ලබා දී තිබෙනවා. මේ අනුව මානව හිමිකම් කොමිසමට අපහාස කළේ යයි එම කොමිසම විසින් ලංකා විදුලි බල මණ්ඩලය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිසට එරෙහිව ගොනු කළ පැමිණිල්ල සලකා බැලීම සඳහා හෙට දින කැඳවන ලෙසටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ. හෙට ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ නඩුව නැවතත් කැඳවනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අභියාචනාධිකරණයේ තියෙන නඩු කෘත්‍යත් හෙට ගයි කියලා. තව දවස් 14ක් වැනි සුළු දවසකට පමණ තමයි අපිට ජලය ඕන වෙන්නේ. ජලය මගින් හරි විදුලිය ඕන වෙන්නේ. පිට ඒ ජයග්‍රහණය කොසේ හෝ ලබා ගැනීමේ හැකියාවක් ඇති කියන පදනමේ තමයි ඉන්නේ. අනුව මහජන උපිතා කොමිසම නඩු එකක් නේ නඩු කීපයක් හරි දාලා පින හැම ක්‍රියාමාර්ගයේම යෙදිලා කොහොම හරි සිසුන්ට අවශ්‍ය විදුලිය ලබා දීමේ කාර්යය කියලා දෙන අපි එකකින් ජයග්‍රහණය කරනවා කියන එක අපිට සාක්ෂි සාක්ෂියේ පැහැදිලි. මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන සමගි ජන බලවේගයේ අපේක්ෂකයින්ට ඩීල් දේශපාලනය තහනම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායක මේ බව පැවසුවේ තිරික්කෝවිල්හි පැවති රැලියක් අමතමින්. ඔබලා හතරේ ගහන්නේ ඉතිහාසයේ පළවෙනි වතාවට සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වෙන මන්ත්‍රී කණ්ඩායම. මෙච්චරකල් UNP මන්ත්‍රීවරු හිටියා, ශ්‍රී ලංකා මන්ත්‍රීවරු හිටියා, TNA මන්ත්‍රීවරු හිටියා, JVP මන්ත්‍රීවරු හිටියා, තවත් පක්ෂවල මන්ත්‍රීවරු හිටියා. කවදාවත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු බිහි කළා නැහැ. මේක තමයි පළවෙනි වතාව. ඒ නිසා මම ඔබතුමන්ලට කියන්න කැමතියි, තමුන් නාන්සලා අපේ සභා දිනවනකොට අපේ සභාපතිවරුන්ට, උපසභාපතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට, මන්ත්‍රීවරයන්ට කොන්ත්‍රාත් කිරීම තහනම්, පස් වැඩ තහනම්, වැලි වැඩ තහනම්, තාර වැඩ තහනම්, නියමිත ප්‍රසම්පාදන ටෙන්ඩර් ක්‍රමවේද අනුව අපි මේ බල ප්‍රදේශ දියුණු කරනවා, දියුණු කරනවාමයි. අපේ මන්ත්‍රීවරු බිස්නස් කාරයෝ වෙන්නේ නැහැ. අපේ මන්ත්‍රීවරු සමාජ සේවකයෝ කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. කොන්ත්‍රාත් කාරයෝ බිහි කරන්න ඕන නම් අනිත් පක්ෂවලට උදව් කරන්න, සමගි ජන බලවේගයට උදව් කරන්න එපා. ගසා කෑමට පක්ෂ නම්, හොරකමට පක්ෂ නම්, අල්ලසට දූෂණයට වංචාවට පක්ෂ නම් අපිට ඡන්ද දෙන්න එපා. ඔය අනිත් අයට දී ගන්න. මේ රටේ පාලකීන් බලය ලබා ගැනීම සඳහා ජාතිවාදය වපුරන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු ඒ බව ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගයේ අම්පාර දිස්ත්‍රික්කයේ සයින්ද මරුදු ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. මේ පාලකයෝ ජාතිවාදය වපුරනවා බලය ගන්න. මතකද පහුගිය ජනාධිපති ඡන්දෙදි ඒ දක්වා මොකද අපේ රටේ තිබුණේ? වඳ කොත්තු තිබ්බා, වඳ ඇඳුම් තිබ්බා, වඳ දොස්තරලා හිටියා. සාපි දොස්තර මහත්තයා කවද වෙනකන්ද? ගෝඨාභය පුටුවේ වාඩි වෙනකන්. ඊට පස්සේ වඳ කොත්තු ඉවරයි, ඊට පස්සේ වඳ ඇඳුම් ඉවරයි. ගෝඨාභය පුටුවේ වාඩි වුණාට පස්සේ සාපි දොස්තර මහත්තයා වන්දිත් ගෙව්වා. ඒකෙන් මොකද්ද මේ පාලකය කරන්නේ? බලය ගන්න ජාතිවාදය වපුරනවා. දකුණේ දේශපාලන පක්ෂ ඒ පැත්තේ සිංහල ජාතිවාදය වපුරනවා. වපුරලා හම්බන්තොටින් ඡන්ද ගන්නවා, කොළඹින් ඡන්ද ගන්නවා, කුරුණෑගලෙන් ඡන්ද ගන්නවා.
අනුරාධ ප්‍රංචි අඳ ගන්නවා ඒ සිංහල නායකයෝ මුස්ලිම් නායකයෝ මෙහෙට එනවා හකීම් වෙනවා රිසාඩ් දෙනවා හාරිස් එනවා ඇවිල්ලා ඡන්ද ගන්නවා මොකද තමුන්වාසල්ල කිව්වේ ඡන්ද ගන්නකොට ගෝඨාභය ජාතිවාදී නායකයෙක් මුස්ලිම් ජනතාවට හිරිහැර කරනවා මුස්ලිම් ජනතාවට ආරක්ෂාවක් නැතුව යනවා ඒ නිසා ගෝඨාභයට විරුද්ධව හාරිස්ව ඡන්ද දෙන්න කිව්වා ඊට පස්සේ තමුන්වාසල්ල හාරිස්ට කතරේ ගහලා යවනවා පාර්ලිමේන්තුවට හාරිස් පාර්ලිමේන්තුවේදී ගෝඨාභයගේ වැත්තට අත උස්සනවා හොඳද එහෙම නායකයෝ සිංහල නායකයෝ සිංහල ජාතිවාදී වපුරනෝ මුස්ලිම් නායකයෝ මුස්ලිම් ජාතිවාදී වපුරනෝ වපුරලා දෙගොල්ල දෙපැත්තෙම ඡන්ද ගන්නවා අරගෙන ගිහලා එකට ආණ්ඩුව කරනවා තමුන්නාසලක ධනෙ හොරකම් කරන්නේ නැති මහජනගේ දේපල හොරකම් කරන්නේ නැති අලුත් නායකයෝ නැද්ද ඡන්ද කාලේට හාල් බෙදනවා ඡන්ද කාලේට තහඩු බෙදනවා ඡන්ද කාලේට වැසිකිලි පෝච්චි බෙදනවා 5000 කලක් දෙනවා ඉස්ලාම් ධර්මයේ අනුව තමන්ගේ ආදායමේ 1/2මාරක් රාමසං කාලයට දෙනවා මේ ඡන්ද කාලේ බෙදන්නේ මොන සල්ලිද හොරකම් කරපු සල්ලි ජනතාව ඒක අරන් කතරේ ගහනවා ඒ පුතත් සමගින් සියත රාත්‍රියේ පුවත් විකාශයේ නිමාවට පත්වෙනවා යලිත් අප ඔබ හමුවන්නේ හෙට උදෑසන පුවත් විකාශයේ සමගින් ඔබට සුවදායි රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න